විවිධ ප්‍රශ්නවල කාන්ත භාර්යාවට පුරුෂයාය පාවිලා පුරුෂයාට භාර්යාවය පාවිලා තියෙන්නේ. තම තමන්ගේ ඉෂ්ට සිද්ධ කරන තියෙන වල්බూరు නිදහස කියලා එකක්. ඔය වල්බూరు නිදහසට පහර වදිනවා බොහෝකල භාර්යාවකින් සාමපුරුෂයාට සාමපුරුෂයාකින් භාර්යාව. ඒ වල්බూరు නිදහස ලස්සනට භුක්ති විඳ හිතා හිටියට දෙන්නගින් දෙන්න එක එක කාල මමත්වයෙන් බැදිලා හින්දා. මගේ එක කොහොමද අනිකෙකුට එහෙම ඉඩ දෙන්නේ? මොකද අනිකජ කළා hina වෙන්නේ. මොකද අරිකේ දිහා බලන්නේ. ඒ විදිහ මන් දිහා බලනවා මිසක් වෙනකෙ දිහා බලන්න ඕනේ. ප්‍රශ්නේ හැම වෙලේ ආප වෙලියේ ඉඳන් අංක කොහොම වෙනවා වයිනවා. ඉතින් වල්බూరు නිදහසට පහර වදිනකොට මේ ගෑයි නා මට ඒ වරහන් එපා වෙලා. අරහන් කියන්නේ හොඳට නෙමෙයි. එපා වෙලා. අනිත් පැත්තත් ඒ වගේ. මගර බැතසාවේ මුකුලුව ඉවරයක් නැහැ. දකින්න දකින්න කායක් කරනවා. ගෙදලා අපහම මන් දැක්කහම බූමාගිරි ඉන්නවා. දැන් ඉතින් බයිනවා. මට නම් මේ විදිහ එපා වෙලා ඉන්නේ. කතා කරන්නත් නැහැ, යන්න දෙන්නත් නැහැ, මොකුත් නැහැ. කොච්චර රියහ ගහගෙන මට බයිනවා, මගේ වැරදි හොයනවා. මේ දෙන්නම වල්බూరు නිදහස හොයන්නේ. හිත හැරවෙట్లా දෙන්නට. අන්නේකට පාඩුවෙ මේකේකුරකෙක් ගියේ. ඒතොර හරි ප්‍රශ්න එනවා. හැබැයි බුදුරජාන් වහන්සේ වල්බూరు නිදහස සම්පූර්ණ නවත්තන්න කියලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න වෙන්නා තියෙන භාවනාව. ඉන්ද්‍රිය භාවනාව. ඒ වල්බూరు නිදහස බිඳුවටම පහසලා තියෙනවා. හැබැයි අපි ඉන්ද්‍රිය භාවනාව කතාවට කිය කී හිටර කොරන්න කැමති නෑ. ඇහැ ඉන්ද්‍රිය භාවනාවට නැඹුරු කරලා සංවර කරන්න කැමති නෑ. කන ඉන්ද්‍රිය භාවනාවට යොමු කරලා සංවර කරන්න කැමති නෑ. කැමති වෙන්නේ මොකටද? අර කියන වල්බూరు නිදහසට යවන්න. ඇහැ කොච්චර හරි කරකවනවා කොහේ යන්නද? සීල් සමාදන් ඉඳ ඉඳලා ඇහැ කරකවන්නේ කොහේද කියලා පොඩ්ඩක් බලන්නකෝ. වැඩි හරියක්. බලනකොට වෙන්නේ ඉඳගෙන හිටපු එකේ නැගිටිනකොට විදහල බලන්නේ මොකද්ද? ආක බලන්න හිතෙන්නේ නැහැ. නැගිටපු එක ඉඳ ගන්නකොට විදහල ඒ පැත්ත බලනවා. මොකද්ද බලන්න හදන්නේ? දගර දාලා යනකොට පොඩ්ඩක් බලන්න හිතෙනවා. මොකද්ද? අපි හිතන්නේ අපි ඇහැ කොහෙද යන්නේ? ඇයි ඇහැ වඩ පිට යන්නේ? මොනවද හොයන්නේ? අපි ගැන සතිපට්ඨානෙ නෑ. සතර සතිපට්ඨානෙ ගැන කයිවාරු ගැහුවට අපි මානසිකත්වයේ තියනවාද කියලා හොයන්න ඕන. අන්න ඒතකොට පේනවා මේ ඇහැ සංවර නැත්තේ ඇයි? මගේ ඇහැ මොකද මේ කොහෙද යන්නේ? කවුරු දිහාද බලන්නේ? මොකටද බලන්නේ? ඇයි මේ එක පැත්තට හරවලා අනිත් පැත්තට හරවන්නේ මොහොතකින්? අන්න එතකොට තේරෙනවා ඇහැ අසංවරයි. ඇයි අසංවර? කාම මුළු හොයනවා. තැනින් තැන කාම අංග හොයනවා ඇහැ. එහාට දුවනවා මෙහාට දුවනවා. අපි දන්නේම නැහැ කෙරෙනවා. සෝදිසිය තියෙන්න ඕනේ මනස යොමු වෙලා තිබුණා තමයි අපේ ඇහැ කොහෙද යන්නේ කියලා අපේ හිතේ ස්වභාවය දකින්නේ. අන්න සතිපට්ඨානෙ මෙහි આવන හැටි කායානුපස්සනාව. ඇහැ කායට අයිති. ඇහැ එහෙ මෙහෙ මෙහෙ යවනකොට ඇයි මේ ඇහැ මෙහෙ යවන්නේ? කන මෙහෙ යවනවා. මොනවටද? හිතලා බලන්න ඕන. සමහර අය දැන් මේ හරි ලස්සන වැඩක් තියනවා මේ අතින් අතේ හෑන්ඩ් ෆෝන් ගිය. හරියට එනවා මිස් කෝල්. අමුතු වයිනෝ. අනේ මේ කෝල් එකක් ඇවිත් තිබුණා කවුද දන්නේ? සෝරි කියලා නවත්වනවා. ඊට පස්සේ ආයෙතර අනිවාර්ය කටහඬ ටිකක් අහන්න ආසයි. තව එකරි කහන. හිතා ඉන්නේ දෙන්න කතාව විතරයි තියෙන්නේ කියලා. නමුත් කතාව ඔක්කොම පරිගත වෙලා තියෙනවා. ඇදලා වார்த்தාව ගත්තොත් එහෙම තිබිච්ච කුණුහරුප ටික ඔක්කොම තියෙනවා. ලෝකෙම දැනගන්න දෙයක්. ඇදලා ගත්තොත් එහෙම නම් අපේ shabdෙට තිබිච්ච ආසාව කණ යවලා තියෙන වල්බూరు නිදහසේ තරම පේනවා. මොනවද කණින් අහන්න යොමු කරලා තියෙන්නේ? කන හැමෙලියෙම වැඩි හරියක් ධර්මයටද යොමු කරලා තියෙන්නේ? ධර්මයේ අහන්න ගිහිලත් වෙන එකකටද යොමු වෙලා තියෙන්නේ? ධර්මයේ කියන්න ගිහිලත් යොමු කරලා තියෙන්නේ කොහොකටද? මං දි මේක නොකියත් බෑ. නෝ කියන්නත් එනවා. දේශකයන් වහන්සේලාත් ඉන්නවා. වහන්සීලාත් ඉන්නවා. වහන්සීලා කියන්නේ නරකට නෙමෙයි. නමුත් ඒ තම තමම බලන්න ඕනේ. ඔය දේශනා කරන වෙලාවෙත් ඇහැ යවන්නේ කොහරද, කන යවන්නේ කොහරද වැඩි හරියක් ඇවලා තියෙන්නේ. අන්න බලනකොට පේනවා ඇහැයි කනයි දෙක ගිහින් තියෙන්නේ
පංචකාම ආස්වාදය කොයිකොයි මුල්ලෙද තියෙන්නේ ඒක හැදගන්න ගිහින් තියෙනවද නැද්ද කියලා ඔයාලටන්න පේනවා. අන්න සතිපට්ඨානේ වැඩනනම් පේන්න පටන් ගන්නවා. සතිය වැඩනනම් තමන්ගේ ඇහැ කන දුවලා තියෙන්නේ පංචකාම අරමුණු පස්සේ මොහොතක් ගානේ. මෙන්න කායानुපස්සනාවෙන් සංවර කරගන්න කෑලි දෙකක්. කයට ඇති කොටස් දෙකක්. ඇහැ ඇස් දෙකයි කන් දෙකයි. ওই දෙකේ තමයි හුඟා පරිසම් කරගන්න ඕන. ඔතනින් පැනගතර පස්සේ තමයි නාහේ ඉමින්ද දුවන්නේ. ඊට පස්සේ තමයි රස බලන් අනිත් පැත්ත දුවන්නේ. ස්පර්ශයේ වැටෙනවා ඉතින් ඉවරයක් නැහැ ඊට පස්සේ. එකින් එකට විනාශයි. ඇසයි කනයි දෙක හික්මෙව්වොත් අයිටි හික්ම ගන්න හරි පහසුයි. එහෙනම් කායානුපස්සනාව වඩනකොට ඉතින් මොකද්ද කරන්න ඕනේ? ඔන්න ඔය ටික හරියට තමන්ගේ ඇස කන දිවනාසය ශරීරයේ කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ අපි මොහොතක් ගානේ මොනවටද යොමු කරන්නේ කියලා මනස සිහිනුවණින් බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම බලනකොට තේරෙන්න පටන් ගන්නවා මම කොයිතරම් අසංවරද, කොයිතරම් නම් වල්බූරු නිදහසට බහැලා ඉන්න වල්බූරුවෙද්ද තමා තමන්ට නිග්‍රහ කරගන්න ඕනේ. අන්න එතකොට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ හැටි තමන්ට දැනගන්න. අන්න මමත්වයේ කොයිතරම් දුරට මම ගොඩනගනවාද අන්න එතකොට දකින්න පුළුවා. ඉතින් මේ ක්‍රමයට හුරු කරගන්න ඕනේ. මෙහෙම හුරු කරගෙන බැලුවොත් අපිට හුඟා දුරට තේරෙනවා ඇත්ත වශයෙන් ඉඳලා තියෙන්නේ මේ ඉත්‍යයට පුරුෂයා පාවෙච්ච පුරුෂයාට ඉස්ත්‍රිය පාවෙච්ච අනාගාමි මාර්ගයේ අරිහත් මාර්ගයේ මේ ඉඳලා තියෙන්නේ නැත්නම් පල්ලෙහා දැනගද කියලා. ඉතින් ওই ටික හොඳට හිතලා බලන්න ඕනේ. ධර්මයේ තියෙන්නේ තර්කවාද කරන්න ඉගෙන ගන්න නෙමෙයි. අලගද්දූපම සූත්‍රය කියලා සූත්‍රයක බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරන මේ ධර්මයේ සර්පයාගේ කණින් අල්ලනවා වාගේ නකුටෙන් අල්ලනවා වාගේ අල්ලන්න එපා. හපා කනවා සර්පයා. ඒ වගේ මේ ධර්මයේ වැරදිදී අල්ලගත්තොත් ලොකු විනාශයක් වෙනවා. මේ හොඳින් දකින්න ඕනේ මොකක් නිසාද කියන්නේ. මේ ධර්මයේ පොදු ලෝකයාගේ එක්තරා නැඹුරුවක් තියෙනවා. අහන්නත් කැමති පිළිපැද ගන්න කොහොම වුණත් උඹ දෙනේ ඒ හේතුවෙන්ම ගරුසරුත් හම්බ වෙනවා. හිත ප්‍රසාදයට අනිකයකින් එනවා ඇතින්ට. ආවහ මොකද වෙන්නේ? වැඩි හරියක් උපකාරයට හුතෝපකාර සලකන්න බලන්නේ පංචකාමයෙන්මයි. ධර්ම ප්‍රතිපත්තියෙන් නෙමෙයි. බණ කිව්වට උපකාර සලකන්න බලන්නේ ප්‍රතිපත්තියෙන් සැකලා නෙමෙයි. පංචකාම සම්පත්තියකින් ප්‍රතෝපකාර දරකරලා හිතෙන්නේ. ඔන්න ඒ නිසා තමයි සර්පයා වැදින් අල්ලගත්තා වාගේ ඉන්නේ බොහොම පරිස්සමෙන් ඕන කිව්ව බණ කියනවා. ධර්ම සාකච්ඡාවලදී තෝක හරි වෙනවා ওই විදිහට. හපන්න බැරි වෙන්න වෙල්ලෙම අල්ලගන්න කියනවා වාගේ. මනා සිය සංවරත්වයක් තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරත්වයෙන් තොරව නම් බල කියන්න යන්න හොදත් නැහැ, බණ අහන්න යන්න හොදත් නැහැ. ධර්ම සාකච්ඡාවට යන නම් ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යම තියෙන්න. මොකද හේතුව? ඔය අනික් කතා වාගේ නෙමෙයි. සමාජයේ කවුරු බණ අහනකොට ඉතිරි පුරුෂ දෙගොල්ලන්ට එකට කටයුතු කරගන්නත් ඉලාරිනවා. බණපදයක් අහන්න යන්නේ උපාසකම්මා හාමුදුරුවෝ ඉතින් හිටියාම මොකද වෙන්නේ? ඉතින් ඔහමත් යවනවා, කිසි කෙනෙක් හොයන්නේ වරන්නේ. අනික කොච්චර හොඳ වැඩ කරද යන්නේ. ඔය ස්ත්‍රී පුරුෂයින්ට ගානක් නැතුව එක් වෙන්න ලඟ වෙන්න තියෙන එක්තරා හොඳම දෙයක් තමයි මේ බණ කියන එකයි ධර්ම සාකච්ඡා. මෙන්න මේ නිසාම සර්පයා මැදින් අල්ලා ගත්තා වායකක් වෙනවා. ටිකක් වෙලා ධර්ම සාකච්ඡාවට ගියාම පස්සේ කාම සාකච්ඡාවට වෙනවා දන්නේම නැහැ. මෙන්න මෙහෙම එකක් වෙනවා. ඊට පස්සේ උගුරු ඇටි කෙහෙල් කරලා ලඟ වුණා වාගේ තමයි. ඊළඟ කෙහෙල් ගහලකට කියන්නේ කන්නේ කවුද? ඔබ කනේ බලපන් ඉදිරියට කෙහෙල් කරන ටික සුවඳ බලන්න යන්න ඕනේ. ගියලිනේ ගියාට උතන සුවඳ බලුවාම උගුරු ලගිනවා ගහ දිගේ ඇටි කෙහෙල් ගහ දිගේ. ඉව කරලා බලනවා සුවඳ බලුවා ඉතින් ගිල්ල ගිලින්නේ හොඳ නැත්. සුවඳ බලපුවාම නිකන් ඉඳලා පොඩ්ඩක් ලේව කාලා බලන්න ඉතින් පොඩ්ඩක් ගෙඩිය වතුර ගහලා ලේව කෑලා බැලුවා. ඉතින් හපලව ගිලි නෑ කිය හිටා ලේව කාලා බැලුවාම ඉන්න බෑ. මැරෙනවා මැරිච්චා කියලා ගිලගෙන ගිලගෙන යනවා.
ඕවරකින උගුඩුව ඇටිකෙල් කෑවාගිය. ඊට පස්සේ මොකද වෙන්නේ? උගේ මරණයට ඒකම හේතු වෙනවා. මෙන්න මේ වගේ දේවල් වෙනවා. මේ ධර්ම සාකච්ඡාවට ඉස්ත්‍රී පුරුෂය එකතුනහම උගුඩුවයි ඇටිකෙහෙළුවයි එකතුනවා වාගේ. ඉතින් මෙයා හොදර මේ කාටවත් කොලොප්පං කරන්න කියනවා නෙමෙයි, භයානකත්වයේ කියන්නේ. මේක දකින්න බුදුරයන් වහන්සේ අලගත් දූපන් සූත්‍රයේ දේශනා කරනවා. ඒ කියන්නේ අලගත් දූ කියලා කිව්වේ මහ විස සර්පයාට උපමා කළා. සර්පය අල්ලන්න යන මිනිස්සයා හරියට ඌට හපන්න බැරි වෙන්න ඌ මෙල්ල කරගන්න පුළුවන් ඉදිරියේ බෙල්ලෙන්මයි අල්ලගන්න. ඌට හපන්න බෑ එතකොට. අන්න ඒ වගේ අල්ලගන්න හරියට ධර්මයේ ධර්මයේ හැටියට ඉන්ද්‍රිය සංවර භාවයෙන් යුතුව ධර්මයෙන් අහකට යන්නේ නැතුව මනස සිහියෙන් ඕනේ සාකච්ඡා කරන්න. කතා බහ කරන්න. දේශනා කරන්න. මෙන්න මේ ක්‍රමී ගත යුතුයි. මෙහෙම කරන මේ ප්‍රශ්න හුඟක් අඩු වෙනවා. එතන බොරුවට නෙමෙයි අවංක සමාපත්තියක් එනවා, අවංක විදිහටම ඵලයක් ලැබෙනවා. මෙන්න මෙදෙන්දි තේරෙනවා යුතුකම්. යුතුකම් කියන්නේ අර සල්ලි කීයක්වත් දීලා හිටන් පැත්තක ඉඳලා තමන්ට ඕන ඕනේ අකර කර ඉන්න එක නෙමෙයි. එනිසා ওই දේශනා කරලා තියෙනවා සදිසා නමස්කාරය කියලා. බුදුරණ සිගාලෝවාද සූත්‍රේ. ඉතින් පොඩ්ඩක් ඉතින් යුතුකම් බලන්න ඕනකමක් තියෙනවා. පෞලේ ආයි විසින් කළ යුතු යුතුකම් කෙනෙක් අනික් කාට කරන්න ඕනේ කොහොමද? භාර්යාව ස්වාමිපුරුෂයාට කළ යුතු යුතුකම්, ස්වාමිපුරුෂයා භාර්යාවට කරන්න ඕනේ යුතුකම්, දෙමව්පිය වශයෙන් දරුවන්ට කරන්න ඕනේ යුතුකම්, දරුව වශයෙන් දෙමව්පියන්ට කරන්න ඕනේ යුතුකම්. එතකොට යම්කිසි වැඩිහිටියන්ට කළ යුතු යුතුකම්, ගුරුවරුන්ට කරන්න ඕනේ යුතුකම්, ශ්‍රමණ බමුණන්ට කරන්න ඕනේ යුතුකම්, එමයි ගෝලයන්ට කරන්න ඕනේ යුතුකම්, මේ සියල්ලම විග්‍රහ කරලා තියෙනවා. කළ යුතු යුතුකම් මාලාව. ඒ යුතුකම් මාලාවට කිසිම ප්‍රශ්නයක් නැහැ. යුතුකම් මාලාව ඉෂ්ට කරන්න පුළුවන්. ඒ යුතුකම් මාලාව ඉෂ්ට කිරීමට බාධකයක් නැහැ. හරියට කරගෙන ගියා නම් නිවන් දකින්න බාධා නැහැ එතන. නිවන් දකින්නවා කියන්නේ චන්දරාගයෙන් අහක් වෙන එක. චන්දරාගයෙන් ඉවත් වෙලා හිටන් යුතුකම් ඉෂ්ට කරනවා. වැසිකිළියට යනවා. දවසට දෙතුන් පාරක් යනවා. කොයි වෙලාවකවත් මතක් වෙන්නේ අනේ මං වැසිකිළියට අද හතර පහ වතාවක් ගියා. තව පාරක් ගිහින් ඔහේ ඉඳගෙන ඉන්න ඇත්න. එහෙම එකක් නම් කවදාවත් හිතෙන්නේ. යන්න ඕන නිසා වැසිකිළිය යනවා. ඒ වගේම වැසිකිළිය හොදන්න ඕනේ අපවිත්‍ර නිසා හොදනවා. නිදා ගන්න ඇදට වැඩිය පිරිසිදු කරනවා වැසිකිළිය. මොකක් නිසාද? ජරා කොට නිසා, ගඳ ගහ නිසා ඒක සුද්ධ කරනවා වැඩි. හැබැයි වැසිකිළියට තරම් ප්‍රියභාවයක් නැති දිනකුත් අවලේ බලනකොට ප්‍රියභාවයෙන් ඉන්නේ මේ කරන්නේ. නොකර බැරිකමට. මෙන්න මේ වැසිකිළි පරිහරණය කරන්නේ කොහොමද? නොකර බැරිකමට බොහොම ගරුවෙන්. නැත්නම් බොහොම සැලකිල්ලෙන් ඕනකමි. මෙන්න මේ වගේ නොකර බැරිකමට කටයුතු කරන්න පුරුදු වෙනවා යථාර්ථය දැක්කට පස්සේ. ගමනක් යන්නේ නොගිහින් බැරිකමට. කෙනෙක් එක්ක සාකච්ඡා කරන්නේ සාකච්ඡා නොකර බැරිකමට. තරහටත් නෙමෙයි, ඕනකමි කිරුත් නෙමෙයි. බඩගිනිනට ආහාරය ගන්නේ නොගෙන බැරිකමට. විපාසයේදී ජල විදක් ගන්නේ නොගෙන බැරිකමට. ධර්ම අවබෝධයත් එක්කලා මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. ඒකට කියන අවශ්‍යතාවය නිසා ඒක පාවිච්චි කරනවා. රාග දේස මෝහ නිසා පාවිච්චි කරන්නේ නැහැ. ඇති වෙන වෙනස එහෙමයි. පුංචි ළමයා සෙල්ලම් බත් වෙනවා. අම්මි අනේ එන්නකෝ, අම්මි අනේ එන්නකෝ, තාත්තේ එන්නකෝ කියලා කතා කරනවා. ඉතින් පොඩි එකාගේ හිත රිදවන එක හොඳ නැති හින්දා ගිහිල්ලා හිටන් තාත්තා හරි අම්මා හරි සෙල්ලම් බත් වියන්න යනවා. ඉතින් එන්නකෝ අම්මි හාල් ගන්න. වැලි ටිකක් දියන පොඩි එකා වැලි හුකනවා හාල් කියන. ආ මුදලාලි මට දෙන්නකෝ හාල් කිලෝ එකක්. ඉතින් පොඩි එකා දෙන වැලි ටිකක් කිල්ලා හිටෙන් දෙනවා පොල් කට්ටකින් හදපු තරාදියට දාලා. මේ පොන්චිකාගේ සෙල්ලම්ගේ සෙල්ලම් බත් වෙන හැටි.
ඉන් තාත්ත ගීල අම්ම ගිහිලටට පොඩිකාගින් හාල් කිලෝ එක කියලා වැල්ටි උතරනකින් පැත්තකින් තියෙනවා. පොඩි සෙල්ලම පුංචි ළමයින්. ඔය සෙල්ලා වලින් මට වැඩක් නෑ ළමයෝ කියලා කියන්නේ නෑ ළමයාට. ඒ ළමයාගේ ළමා මනස හඳුනනවා ඒ අම්මා තාත්තා. ඒ ළමා මනස වැඩිමහල් කරන්න දඟලන්නේ නෑ. ඒ මට්ටම දන්න හින්දා. ඒ වගේ යම් කිසි පවුලක භාර්යාව හෝ ස්වාමි පුරුෂයාගේ හෝ මට්ටමක් තියෙනවා. ධර්ම අවබෝධයෙන් බාර නම් පොඩි එකා වගේ තමයි. ඒක ළමා මනසක් වගේ. ඒ වගේ ඉලාවට මේ මනසට ගැළපෙන විදිහට කටයුතු කරුවාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හිත ආයෙන්නේ නැහැ එතන. මොනවා කරන්නද පොඩි උන්ගේ හැටි? ධර්මයේ තුල තව බාලයි. මොනවා කරන්නද? පුතේ උඹ තව පොඩි එකානි. උඹ තව ලබඩියානි. ඉතින් ඒකනේ උඹ දෙල්ලම් කරන්නේ අපි වගේ ලොකු නෑනේ කියලා තමයන්ට එහෙම කියන්නේ. දන්නවා ළමයාත් කවදා හරි වැඩිමහල් වෙනවා ලොකු වෙනවා වෙ සෙල්ලම් කරගෙන ඉන්නේ හැමදාම කියලා. එයාගේ භාර්යාව ස්වාමි පුරුෂයා කෙරෙහි හෝ ස්වාමියා භාර්යාව කෙරෙහි හෝ කෙනෙක් දහමින් වැඩිමහල් වුණා නම් ඔය ටිකෙන් ටික හරි ඒ මගට ගන්න පුළුවන් මත්තම ගන්නවා වැඩිදියා බැයි නම්. ඉතින් මොකද කියන්නේ? එහෙනම් අපි පන්සල් පැත්තේ ගිහිල්ලා යමුද? වැඳලා පුදලා යමු. අනේ මට බණ අහන්න නම් බෑ ඕ. ඉතින් මට මේ ඔය කන කරාපන්න කරවල එහෙම නයි යන්න බෑ. මට ඔබ ටික පේන්න දාගෙන යන්න ඕනේ. හා හා කමන්නේ දාගන්න ලෝ වෙන. කොරන්න දෙයක් නෑ ඉතින්. එහෙම හරි එක යනවා. ගිහලා ඉතින් වැදලා උදාහරි කමක් නෑ එනවා. දන්නවා මොකද? පොඩ්ඩක් හරි දහමන නැඹුරනෝ කවදා හරි ටිකෙන් ටික නැඹුරුව වැඩි වෙනවා. ඒ නිසා ඒකට එහෙම කියන්න ඕනේ. පොඩි එකාගේ සෙල්ලම් යන්න හවුල් වෙනවා. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ප්‍රයෝග සම්පත්තිය. ඒ ප්‍රයෝග සම්පත්තියෙන් එහෙම කරන්න ඕනේ. අපි හිත දරදඬු වෙනවා. එතකොට අපි හිතනවා පැරණි පුරුද්දට මම ගත්තා නම් අදහසක් ඒකට සියල්ලෝ එකග විය යුතුයි. නැත්නම් අනිකය බොනවා කිව්වා හරි මගේ අදහසම ජයග්‍රහණය කරන්න ඕනේ. මෙහෙම අදහස් ගත්තොත් එහෙම දරදඬු අදහසක් මේ ශාසනය තුල ගන්න බෑ. අර මේ ශාසනය නගන්න බෑ තවම පිරිහෙනවා අන්තිමට. ඒකයි කාරණේ. තමන්ට ඕන හැටියට ඉඳ හිතාගෙන වෙලක් ආයේ පැවිදි වෙනවා. පැවිද්දර ගියාට පස්සේ බලනකොට යකෝ මේ ඇමිටිලන් කොල්ලෝනේ මට දැන් උපදෙස් දෙන්නේ. දැන් මට වයස මෙච්චරයි. අවුරුදු 55 60 නෙන්නම් මෙච්චර වයස ගිහිල්ලා. මේ ඊයේ පෙරදා පහ මේ පොඩි උපන් කොල්ලෝ වගේ උන් මේ පොඩි උන් සිවුරු දාගෙන මේක මේ ඉසෙලා මහන්නාට මට වල කොච්චර වුන්චිද? ඒකයි නෝ මට උපදෙස් දෙන්නේ. දැන් එතෙන්දී ඔහොම හිතනවා. ඊට පස්සේ මෙතන ඉන්නවට වැඩිය හොඳයි මට කියලා මගේ පාඩුවේ වෙන කොහට හරි යන්න මුංගෙන් ආව මුංගියටත් වෙලා ඉන්න ඕනේ. තාලේ යන්න යනවා දැනින් තැන්. දන්නාතර වෙනවා. මෙහෙම ක්‍රම තියෙනවා. ඉතින් කවදාහත් නිවන් දකින්න හිතු මතේ කරලා බෑ. තමන්ට ඕන හැටියට ජීවත් වෙලා බෑ ධර්මයට ඕන හැටියට ජීවත් වෙන්න ඕන. අනුන්ට ඕන හැටියට ජීවත් වෙන්නේ නැහැ තමන්ට ඕන හැටියට ජීවත් වෙන්නේත් නැහැ. බෞද්ධය ධර්මයට ඕන හැටියට ජීවත් වෙන්න දැනගන්න ඕන. ධර්මයට අනුකූල ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අනුව ජීවත් වෙනකොට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඉතින් ඒකයි කාරණේ. ඉතින් පුළුවන් තරම් එහෙම උත්සාහ කරන්න ඕනේ.